ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 150%කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරවල වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. ගිය වසරේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච ඩෙංගු රෝගීන් 87,000කට අධික ප්‍රමාණයෙන් 39,000කට අධික ප්‍රමාණයක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. ඒ වගේම ඊට කලින් වසරේ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 76,000කට අධික ප්‍රමාණයෙන් 37,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණේ බස්නාහිර පළාතේ. මේ වසරේදී ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ කමිටුවක් තිබෙනවා. ඒ කමිටුවේ උපදෙසුත් මත ඒ වගේම ජාතික ඩෙංගු මර්ධන ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සියල්ල එකතු වෙලා අපේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා මේ වසරේ මුලින්දලම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කරන්න බස්නාහිර පළාතේ. සෑම වසරකම අපි සමීප නිරීක්ෂණය කිරීමක් සිද්ධ කරනවා ඩෙංගු මදුරංග ගහණය පිළිබඳව. මාර්තු සහ අප්‍රේල් මැයි කියන මාසවල ක්‍රමික වැඩිවීමක් අපි දක්නට ලැබෙනවා ඩෙංගු මදුරු කීටයන්ගේ ගහන ගණත්වයේ. අප්‍රේල් මාසයේ 7.5ක් වගේ සාමාන්‍ය අගයකට තිබිච්ච කීට ගණත්වයේ දැන් මැයි මාසයේ අග වෙද්දී 10.6ක වගේ වැඩි ප්‍රමාණයකට කීට ගණත්වයේ වැඩි වෙලා තියෙනවා. නිවාසවල මදුරන් බෝවීමේ ප්‍රතිශතය අප්‍රේල් මාසයට වඩා මැයි මාසයේ වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා. පාසල් ආශ්‍රිතව කීට ගණත්වය 70%ක වගේ ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. ඒ වගේම තමයි ආගමික ස්ථාන ආශ්‍රිතව. මහජනතාව වශයෙන් දැනුවත් කිරීමක් සිදු කරන්නේ තමන්ගේ නිවාසවල මදුරන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන අතරම තමන්ගේ දරුවා යන පාසල් තුලත් අපි මදුරන් බෝවන ස්ථාන නිරීක්ෂණය කළ යුතු වෙනවා. මොකද දරුවන් දිවා කාලයේ වැඩිපුර ගත කරන්නේ පාසල් ආශ්‍රිතව නිසා ආගමික ස්ථානවලටත් අපි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ජල ගැලීම් සහ අධික වක්ෂාපතන නිසා විවිධ ආකාරයෙන් තමුන්ගේ ජීවන රටාවට බලපෑම් ඇති වෙච්ච ප්‍රදේශවලදී අපි විශේෂයෙන්ම අවධානයක් මේ අවස්ථාවේදී යොමු කරන්න ඕන. වක්ෂාවත් සමග මදුරන් බෝවන ස්ථාන වැඩිවීමත් සිද්ධ වෙනවා. නමුත් අපේ අවධානයකින් ගිලිහිලා අපේ අනිත් දේවල් වලට ප්‍රමුඛ ස්ථානය අපි දුන්නොත් අපි තවත් ව්‍යසනයක් අපිට ඇති වෙන්න පුළුවන්.